තුන් කරන්න යන්න හසේ. ඔකේ නේ. ඊයේ මම ඔබ හදර කතා කරන්න හිටියා. ඊයේ මේ කතා කරන්න උනේ නැහැ. ඊයේ ඔබ හන්සිට කෝල් එකක් ඇවිල්ලා තිබුණා කාත් එක්ක හරි. ඒක ඇත්තට ඉතාලියෙන් ආවේ ඒක නිසා තමයි අපි පොඩ්ඩක් කියන්න කියන්න උත්සාහ කරේ නැහැ. මොකද යාට ලොකු වියදමක් යනවා යාට ගන්න කියලා. ඒක නිසා දිගටම ඉතාලියේ ඒ මහත්මයාක් තමයි කෝල් කරේ. ආ දිගටම ලයින් එකේ ඒක නිසා හිටියා. ඉතින් යත් අපි බලන්න හැම පැත්තක්. ඔව් ඒක තමයි. ඔව්. වෙන හේතුවක් නැහැ. අද කියන්න ඔබතුමීට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මට ප්‍රශ්න කියන්නේ සමිනවස මේ දැන් බොහෝ දුරට මේ අර තියෙන හැම දෙයකටම වෙන අර කැමැත්ත ආසාව කියන දේ ටික ටික අර අඩු වීගෙන යන ගතියක් දැනෙනවා සමිනවස. ඒ කියන්නේ අර දැන් ඔය වෙනදට දැන් කෑමකට උනත් තියෙන ආසාව හරි එහෙම අර තියෙනවනේ දැන් සල්ලි වලින් කරන්න ඕන දේවල් එහෙම එහෙම හිතනවනේ දැන් එහෙම තියෙන්නේ නැහැ. ඒ කියන්නේ තියෙනවා යම් තාක්ෂරට තියෙනවා ඒ වුණාට මේ බොහෝ දුරට මේ අර එහෙම ගැටියක් තියෙනවා. ඒ වගේම සමහරවිට මට මේ අර ඒකත් සිතුවිල්ලක්ම වෙන්න ඇති. මට හිතනවා මේ දැන් මම මේ කල්පනා කරනකොට මේ අපි හීනයක් දැක්කම ඒ හීනේදී අපි ඉන්නවනේ හීන ලෝකේ. ඔව්. අපි හීන ලෝකේ ඉන්නකොට අපි හීන ලෝකෙදී අපි හැමදේම කරනවනේ. ඔව්. අපි හැමදේම කරනවා. එතකොට ඒ හීනේදී අපි මැරෙන්නත් පුළුවන්නේ මැරෙනවනේ. ඔව්. හීනෙන් මැරෙනවා. ඒ හීනේ වුණත් ඒ වුණාට දැන් අපි මේ ලෝකෙත් දැන් සැබෑවට අපි හැදලා බලනකොට මේ අපි ජීවත් වෙනවනේ. නෑ හීනෙන් මැරෙනකෝ කොයි කියන්නේ ඇත්තටම මැරෙන එක නෙමෙයි නේද? ඔව් ඔව් හීනෙන් මැරෙන එක. හීනෙන් මැරුණාට හැදලා බලනකොට අපි ජීවත් වෙනවනේ. ආ ඒ වුණාට දැන් සැබෑ ලෝකෙත් දැන් අපි මෙහෙම ජීවත් වෙලා හිටියට මෙහෙම කරන හැමදේම වෙනවා. ඒ වගේ මැරුණාට ඉතින් ආපහු ඉන්නවනේ කියලා අර හීනේ වගේම දෙයක් තියෙනවා. හීන ඇතුළෙම වෙන දේවල් මේ ලෝකෙත් මෙහෙමත් වෙනවනේ කියලා එහෙම හිතනවා. ඒ කියන්නේ එතකොට ප්‍රශ්නේ තේරුණා. කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් හීනයක් දැක්කම හීනේදී අපි මැරෙනවනේ. ආ අපි මැරෙනවා. හීනේ මැරුණට අපි ඇස්සරලා බලනකොට ඒ වුණාට අපි මැරිලා නැහැනේ. ආ ඒ වුණාට දැන් සැබෑ ලෝකෙදි අපි මැරෙනවට මැරෙනවා. ඇත්තටම මැරෙනවා. ඒ මැරුණත් ඒ මරණත් නැහැ. ඒ මරණත් නැහැ. ඒ කියන්නේ අපි මැරිලා නැහැනේ. ඒත් අර අපේ හිත තියෙනවනේ. හිතනේ. ඇත්තටම අපේ සිත්. ඇත්තටම කිව්වොත් අපි කියලා දෙයක්වත් නැහැ. මැරෙන්න හිතකුත් නැහැ. ඔව්. සිතක් තියෙනවනේ. ඒ සිතනේ යන්නේ නේ ස්වාමීන් වහන්සේ. කියලා දෙයක් නැහැ. ඔව් සිත කියලා දෙයක් නැහැ. ඔව් ඇත්තටම. ඒ සිත අඳුර ගන්නනේ තියෙන්නේ. අය සිත අඳුරගෙන එහෙමනේ. සිත කියලා දෙයක් නැහැ. සිත ඔබතුමියට එක තැනක හිරයක් තියෙනවා. අවබෝධය තුළ මේ අවබෝධ ඒ කියන්නේ ඔබතුමිය ඔය ධර්මයේ ඔය ධර්මෙන් හරි ඔය වටහා ගන්නවානේ මේ මෙහෙමයි කියලා යම් කිසි ප්‍රමේ ඥානෙ තියෙනවානේ. ඔව්. සත්‍ය ඥානෙ. එතන ඔබතුමියගේ දෝෂයක් තියෙනවා. ඔබතුමිය ගලපගෙන තියෙන තාවපත්ත නැති ඒ කියන්නේ සම්පූර්ණ නැහැ ඔබතුමියගේ අවබෝධය. ඒ කියන්නේ දැනුමෙන් ගත්ත ප්‍රමාණය හරි අපි දැනගන්නවානේ මේ ලෝකේ මොකද්ද සත්‍ය කියන එක. ඔව්. එතන කිසිවක් නැහැ කිසිවක් නැහැ. ඔව්. ඔබතුමියගේ කියන දේවල් වල අඩුවක් තියෙනවා. ඔව් කතා කරනකොට කියන දේවල් ස්වාමීන් වහන්සේ. නෑ නෑ නෑ. ඔබතුමියට තේරිලා නැත. අවබෝධය. ඔබතුමියට නොතේරෙන කොටසක් තියෙනවා. ඔබතුමිය සිත කියලා දෙයක් තියෙන බවට තමයි ඔබතුමියගේ හැඟීම තියෙන්නේ. නෑ සිත කියලා දෙයක් නෑ කිව්වට ඒක ඔහෙ කිව්වට ඔබතුමියට එහෙම අවබෝධය ඔබතුමියට අතුලාන්තෙන් සිත කියලා දෙයක් නැති බවට හැඟෙන්නේ. ඔබතුමිය එහෙම තේරුම් ගන්නෑ.
ඔබ කොහොමද කියන්නේ? ඒ කියන්නේ ඔබතුමිය සිත කියලා දෙයක් නැහැ කියලා. අපි නිකන් වචනයක් කියන එක શબ્දයක් නේ. ඒ වුණාට හිතන්නේ සිත කියලා දෙයක් නැහැ කියලා නෙමෙයිනේ. තියනවා කියලා හිතාගෙන නැහැ කියලා කියන. ඒ වගේ දෙයක් ඔබතුමිය කියන එකේ තේනවා. දැන් ඇත්තටම සිත කියලා දෙයක් නැති බවට තේරෙන්නේ. දැන් ඔය වචනේ තේනවනේ යම්කිසි අපි සංනිවේදනයක් කරනවානේ සිත කියලා දෙයක් නැහැ කියන. අන්නේ සංනිවේදනේ ඔය කියන වචනේ උදෙක් શબ્දයක් විදිහට භාවිත කරාට ඔබතුමියගේ sannivedanaye තුල ඒ අදහස නැහැ. ඒක නිසා තමයි ඔබතුමිය එහෙම නැහැ කියලා කිව්වත් තියාගෙන කියන්නේ. එහෙමයි සමහරවිට. ඔය කියන්නේ දැන් අපි දැන් ඔක ගත්තොත් ධර්මයේ බවටපත් වෙනවා මිසක් ධර්මයේ මම දකින ධර්මයක් නෙමෙයිනේ. එහෙමයි. දැන් මම දකින ධර්මයක් වුණොත් ධර්මයේ වෙනයි මං වෙනයි. ධර්මයේ බවටපත් වුණාම ධර්මයෙන් තොර මමෙක් නැහැ. ධර්මයමයි මම කියලා දෙයක් වෙන් කරන්න බෑ. ධර්මයයි මමයි දෙකක් නෙමෙයි. මම දකින ධර්මයක් නැහැ එතකොට. ධර්මයේ තුලයි සියල්ල. සියල්ල ධර්මයමයි. ධම්මං විනා නත්ති කිව්වේ ඒක. වෙන දෙයක් නැහැ. ධර්මයට එහා දෙයක් නැහැ ලෝ. ඒකයි ධම්මං පස්සති සෝමං පස්සති කිව්වේ. ඒ කියන්නේ ධර්මයෙන්ම ගුරුන් කොට සලකන්නේ බුදුන් වහන්සේ. ඒතකොට ධර්මයේ දකින්නා මාව දකී කියලා කියන්නේ. ඒතකොට ධම්මං විනා නත්ති පිතාච මාතා කිව්වත් සෝ ධම්මං පස්සේ සෝමං පස්සේ කිව්වත් ධර්මයයි සියල්ල. ධර්මයේ දැන් මම කිව්වත් ධර්මයෙන්ම තමයි. මම නෑ කිව්වත් ධර්මයෙන්ම තමයි. ඒ කියන්නේ ඔතන තියෙන්නේ ධර්මයේ අවබෝධද? ඒ කියන්නේ ධර්මයේ ගැන තියෙන අනවබෝධයයි අවබෝධයයි. අනවබෝධය කියන්නේ අවිද්‍යාව. ලෝ සත්‍ය අවබෝධය තමයි. විද්‍යාව සත්‍ය අවබෝධයෙන් තොර නම් එතන අවිද්‍යාව. ඔතන ඇත්තටම කිව්වොත් එහෙම ලෝකයේ සත්‍ය අවබෝධයේ අන්ත නැහැ. සත්‍ය අවබෝධයේ නැති දෙයක් තියෙන දෙයක් එහෙම නැහැ. දෙයක් නැති බවයි තියෙන්නේ. දෙයක් නැති බව කියලා ඔත වචනෙන් කියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද වචනේ හැමතිස්සෙම අන්තයක් තියෙනවා. දැන් ඕකවත් මේ වචනෙන් කියන්න බෑ. ඒතකොට මේ ධර්මයේ කියන එකත් මේ කියන්න ගියොත් ඒකත් දෙයක් වගේ කියවෙන. දැන් නිවන කියලා කියනකොටම වචනකින් ඒකත් දෙයක් වගේ දැනෙන්නේ අපිට. ඔව්. ඔව්. එතකොට නෑ කිව්වත් තියෙනවා වගේ තමයි දැනෙන්නේ. නෑ කියලා නෙමෙයි. එතකොට හිත කියලා දෙයක් නෑ කියනකොටත් තියෙනවා වගේ තමයි දැනෙන්නේ. අයි මේ භාෂාවේ ඒක තියෙන්නේ. භාෂාව හැමතිස්සෙම තියෙනවා. නෑ කියන්නේ තියෙනවා කියන එකම තමයි. ඔව්. භාෂාව හැදිලා තියෙන්නම තියෙනවා කියන ඒ සංඥාවේ. ඒක නාම රූපනේ. වචන එතකොට එතන නාම රූප කියන්නේ නාම රූප නිරූපණයක් තියෙනවා. කොයි විදිහට කියවන්නේ මේක නාම රූප නිරූපණයකින් එන්නේ. එතකොට නාම රූප නිරූපණයක් නැති දහමක් නාම රූප නිරූපණය කරන භාෂාවක් අද භාවිතා කරලා අපි සංවේදනය කරන එකක් කරන්නේ. හරිම අසීරුයි ඔක අන්තිම ටික. ගැඹුරට යනකොට. දැන් මුලින් අර අධියරෙන් අධියර අර පඩිපිලක් බහිනා වගේ ගීතයකි. නිවන කරාම ලංකරත හැකි. ඒ කියන්නේ සත්‍යයටම ලංකරත හැකි. අපේ අවසානයේ නිත්තාව වෙන්නේ සාන්දිටිකයි. නිත්තාව තව කෙනෙකුට කරන්න බෑ. ඒක මොකද වචනෙන් කියන්නම බෑනේ. දැන් ලුණු රහ වචනෙන් කියන්නම බෑනේ. ඔන්න ඔය වගේ මෙතන අන්තිම අවසානයක් වෙන්නේ තමන්ටම සාන්දිටික ප්‍රත්‍යක්ෂතාවයක් තුළයි. ඒක කවදාවත් කාටවත් කියන්න බෑ. කියන්න ගියත් හරියන්නේ නැත්තේ ඒකයි. ඒ කියන්නේ දැන් අපි සිත කියලා දෙයක් නැහැ කිව්වොත් සිත කියලා දෙයක් නැහැ කියලා නිකන්. එතකොට සිත කියලා දෙයක් නැහැ කියලා නිකන්. සිතක් තිබිලා තියෙනවනේ නැහැ කියන්නේ. මොන ඕකේ නෝ කොහෙන්ද? ඔකෝ එංගියත් එනවා එතකොට. දැන් ඇත්තම කිව්වොත් මෙතන ආත්මයක් නැහැ. දැන් ආත්මයක් කියනකොටම ආත්මයක් තමයි නැහැ කියන්නේ. එතකොට එහෙනම් ආත්මයක් ගැන හිතලයි නැහැ කියන්නේ. ඔන්න ඕක ප්‍රශ්නේ එනවා. එතකොට මේ භාෂාව තමයි. ඕක තමයි ඔය මහායානේ ගන්නවා නේද මලක් අතට නෙළුම් මලක්. තේරවාදයේ නෙමෙයි මහායානේ. ඒක ඔබතුමිය දන්නේ නැති ඇති නේ. දන්නේ නැහැ. ඔව් ඒක මහායානේ සරියුත් මොගලන් හිමියෝ ගණන් ගන්නෑ නේ. සරියුත් මොගලන් දෙනම මහායානේ ගණන් ගන්නෑ නේ. දන්නවද? ඒක දන්නේ නැහැ. මහායානේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමයි ප්‍රමුඛ කරන්නේ. ප්‍රධාන කරන්නේ. ඒ අපේ තේරවාදයේ මා සරුවත් මොකලන් දෙනම. නමුත් මහායානයේ බුදුන් වහන්සේ අර නෙළුම් මලක් අතට ගත්ත වෙලාවේ සරුවත් මොකලන් දෙනමට වැටෙන්නේ නැහැ. ඔන්න ඕකයි හේතුව.
එතන මහා මහා මහකාශ මහ රහතන් වහන්සේට විතරයි වැටෙන්නේ. ඒකේ තියෙන්නේ ඔන්න ඔයක. ඒ කියන්නේ මේක කිසිම නිරූපණයක් නාම රූපයක් නැති සංඥාවක් එතන තියෙනවා. ඒක මහා ආකාශ මහ රහතන් වහන්සේ අඳුන ගන්නවා. නමුත් ඒක හඳුනා ගන්නේ නැහැ සරියුත්මකලන් හිමියෝ. දෙනම හඳුනා ගන්නෑ. ඔන්න ඕක නිසා තමයි මහායානේ අර පැත්තට යන්නේ වෙනස්ම ස්වභාවයකින් ධර්ම. හැබැයි ඒත් එකම නිවන. අදටත් මහායානේ තියෙන ඉගැන්වීම් සේරම ඒ කියන්නේ ප්‍රායෝගික පැත්තෙන් තියෙන්නේ. දැන් අපේ තේරවාදී පැත්තේ තියෙන්නේ න්‍යායාත්මක පැත්තේ. ඒ කියන්නේ අපි න්‍යායත් ඉදිරිපත් කරනවා. සූත්‍ර ටික අරගෙන අපි න්‍යාය ඉදිරිපත් කරන සූත්‍ර තමයි අපි භාවිතා ඒකට ගන්නෙ. නමුත් මහායානේ එහෙම ගන්නෙ නැහැ. මහායානේ පළදහමක් නැහැ. තේරෙනවද? මේ ත්‍රිපිටකේ තියෙන්නේ ලංකාවේ විතරයි. ඔව්. මේක අනිත් රටවල නැහැ. අපි මේ කතා කර මේක ලියාගත්තෙත් අපි දන්නවා මාතලේ අරුවේ හැර ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කරා කියන එක. ඔව්. එතකොට අපි දන්නවා මේ ත්‍රිපිටකේ ලෝකේ කොහෙවත් නැති බව. එතකොට අපි දන්නවා මේකේ තියෙන මේ මහානිදාන සූත්‍ර, සංචේතන සූත්‍ර, සලායතනක සූත්‍ර, ස්කන්ධ මේවා ධර්මයේ තියෙනවා. නමුත් මේක අද ගලප ගන්න බැරි කමක් තියෙනවා ගොඩක් අය. අතරමකෝ ධර්මයේ මේ යට ගිහිලා තියෙන්නේ කාලේ වැලිතලාට සංගව ගිහින් කියලා අපි එකයි ඔක කියන්නේ සංගව ගිය ඒ සත්‍ය ධර්මයේ නැවත හෙළි කරමු කියලා. ඒක ප්‍රායෝගිකව යමෙක් ඒක ධර්මයේ බවට ප්‍රායෝගික වුණොත් විතරයි ඒක ප්‍රත්‍යක්ෂතාවයට එන්නේ. එහෙම වුණොත් ඒ ප්‍රත්‍යක්ෂතාවය තුළයි මේ ධර්මයේ දකින්නේ. නැත්නම් මේක පොතක ලියන්න බෑ. ඇත්තම කතාව පොතක ලියන්න බෑ. එහෙමයි. කවදාවත් මේ නිවනවත් නිවන් මගවත් ඇත්තම පොතකින් හොයන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි සාරාංශ විදිහට නිකන් අර සංඥාවක් විදිහට අපිට එතනින් යම්කිසි අර සූත්‍ර වලින් ගන්න පුළුවන් අර අර මහා නුවණක් තියෙන කෙනෙකුටයි ඒකත් අල්ල ගන්න පුළුවන්. එහෙමයි. ඔය එක තමයි අද සමාජයේට වෙලා තියෙන දේ. මේක හොයාගන්න බැරි වෙන හේතුව පොත්වලම තේරුම් ලියලා තියෙන පෘථග්ජන ස්වභාවිකයි. එතකොට එතන නැහැ ආරි භූමියවත් හඳුනන ස්වභාවයක් අපිට පේන්නේ. එතකොට ඒවා සමහර වචන උනා තේරෙන්නේ නැති නිසා ඒ වචනම පරිවර්තන විතරයි. ඒ කියන්නේ අවබෝධයෙන් පැහැදිලි කරන ධර්ම පොතක් නෙමෙයි. අද අපිට තියෙන්නේ වචන පරිවර්තනය. වචන පරිවර්තනෙත් ඇත්තටම ඒක ලියන්නේ අර දෘෂ්ටි අර දෘෂ්ටියක් ඇතුලේ. පෘථග්ජන ලෝකේ තියෙනවා කියලා අරගත්ත දෘෂ්ටියෙන් තමයි ඔක්කොම පොත් වල පරිවර්තන ලියවිලා තියෙන්නේ. ඒක ලෝකේ තියෙනවා කියලා අරගෙනයි ලියන්නේ. නමුත් බුදුන් වහන්සේ දේශනා කරන්නේ තියෙන ලෝකයක් නැහැ කියන එක. ඕක ලියවෙන්නේ නැහැ දැන් පොතේ. ලියවිලා නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක අද දැන් ඔය රේණුකා චන්ද්‍රලහ හඳුනන පොත් වල එහෙම ඇත්තම ධර්මයේ නැහැ. ඕක ලොකු සිලබස් එකක් වගේ පෙවුනට ඒකේ නිවන් මගක් නැහැ. ඔය නිකන් අර දැනුමක් හොයාගෙන යන කෙනෙකුට දත්ත ගොඩක් හම්බුනාට ඒක නිවන් මග නෙමෙයි. නිවන් මග හැම එකක් නෙමෙයි. එකක් කරා තමයි මම අර කිව්වේ කියන්නේ ගියේ ස්වාමීන් වහන්සේට අර හේනේ දිද්දන් කිසි දෙයක් නැහැනේ. එතකොට මේ ලෝකෙත් කිසි දෙයක් නැහැ කියන එක නැහැ. ඔය කියන්නේ හිතන දේ. දැන් ඔබතුමිය දෙයක් හිතනවානේ. ඔව් ඒක හිතන දේවල් නෙවෙයි. ඒ හිතන දේවල් එතකොට මොනවද? ඔය නැහැ කියන දේවල් මොනවද? තියෙනවයි කියලා ගත්ත දේවල්. අන්නේ තියෙනවයි කියලා ගත්ත දේවල් තමයි මෙතන තියෙන ගැටලුව. නැහැ කියනත් ඔහොම තියෙනවා කියලා හිතපු නිසායි නැහැ කියන්නේ. එතකොට එහෙම දෙයක්වත් නැහැ. එතකොට මේ නැහැ කියන වචනේම වැරදි. ඒ කියන්නේ මේ මෙතන ඒක අපි කිව්වේ මේ මෙතන තියෙන ධර්මතාවයයි ඒ ධර්මතාවයට තියනවා කියලාවත් නැහැ කියනවත් වචනයක් දාන්න බැරි එකක්. ධර්මතාවය කියන එක හරියන්නේ හුලඟ වගේ. හුලඟ නැහැ කියන්න බෑ. හුලඟ තියනවා කියන්නත් බෑ. ඇත්තටම ගහක් හෙල්ලෙන එක හරි මොනවා හරි චලනයක් තමයි අපි වේගයක් තමයි හුලඟ කියන්නේ. එහෙම දෙයක් නෙමෙයි නේද? හොඳට බලන්න හුලඟ පේන්නේත් නැහැ. අපි කියන්නේ ආකාර එකක් හෙල්ලෙනකොට හරි මොකක් හරි එක්ක අවග මොහ ගැටීමකට ওই වේගයක් ඇවිල්ලා අපේ ඇඟේ වදිනවා නම් අර අපි කියන උලන් තියනවා කියලා. උලඟ පෙන්නන්නේ කොහොමද? දැන් අපි ගඟ කියලා දෙයක් කොහොමද පෙන්නන්නේ? දැන් වතුර ගලනවට අපි කියනවා ගඟ කියලා. ගඟ කියලා දෙයක් කොහෙවත් නැහෙනි. හොඳට බලන්න. වතුර ගලනකොටනේ ගඟ කියන්නේ. ගලන පින්තූරේනේ ගඟ කියන්නේ. ඔව්.
එහෙම ගලන පින්තූරයක් නැහැනේ කොහෙවත්. ප්‍රවාහයක්නේ ඔය වතුර ගලන එක. එහෙම ස්ථිරයක් ස්ථිතියක් කරගෙනනේ අපි තියෙන ඔය පින්තූරේ. ගලන එක ඇහැට දෙයක් වගේ ස්ථිරයි කියන හැඟීමක් තියෙනවනේ ගඟ. ඔව්. එහෙම දෙයක් නැහැනේ. ගඟ කියලා දෙයක් නැහැනේ. වේගයකට කොහොමද තියෙනවා කියන්නේ? එහෙමයි. එතකොට ඒකයි අර බුදුන් වහන්සේ දෙන උපමාව. ඒ කියන්නේ ඔක වාත සූත්‍රයේ තියෙන්නේ ඔය ගොඩක් ඔය විදිහට තියෙනවා. දැන් බැලුවොත් දැන් වැස්ස වහිනවා. එතකොට වහින වැස්සක් කොහෙන්ද ඇල්ලුවොත් වතුර ටිකන්නේ? එහෙමයි. අර ඒක තමයි අර විදර්ශනා ඥානයි. කියන්නේ විදසුන් නුවණ. ඒ කියන්නේ විදගෙන යන නුවණ. අර තිතියක් නැති බව දකින එක. තිතත්ත අන්නතත්තම් පඤ්ඤායති කියපු එක තමයි මේ ධර්මයේ කියන්නේ. තිතත්ත අන්න තත්තන් කියන්නේ තිතියක් නැහැ කියන එකයි. නමුත් අද පොත් ලියලා දෙනවා උපාද තිති භංග කිය. එහෙම එකක් නැහැ. තේරෙනවද? චිත්තක්ෂණයම බොරුවක් වෙනවා. එහෙමත් ඒක පෙන්නනකොට අපිට අපි පෙන්නනකොට අපිට අපි අර මේක උපකල්පනය කරන දේත් ඇත්තටම බලනකොට වැරදි. නමුත් ඔක කියන්න වෙන ක්‍රමයකුත් නැහැ. මොකද අපිට මේක අපේ ඉන්ද්‍රිය පරිබද්ධ ඥානයක් අපිට තියෙන්නේ. එතකොට අපි මේ ඉන්ද්‍රිය වලට ගෝචර වෙලා ඉන්නේ. අස කන දිව නාසය කය කියන මේ ඉන්ද්‍රියන් වලින් දෙන සංඥා වලින් අපි අසුරු කරන්නේ මේ හැම එකම පෙන්වන්න යන්නේ. ඔය දකින්නේ හිතන්නේ ඔක්කොම තියෙන්නේ අස කන දිව නාසයෙන්නේ. එනේවනේ සංඥා වලින්. එහෙමයි. එතකොට ඒකෙන් එහා ගිය දෙයක් අපි කොහොමද දකින්නේ? අසට කනට ඒ කියන්නේ ශබ්දෙට වර්ණෙට ගන්ධෙට රසට උණුසුම සීතල සදගතියට මුකුත් අයිති නැති දෙයක්. මේවෙන් කොහමද දකින්? කවදාවත් බෑනේ. නෑ. අන්න ඒකයි ධම්මචක්කුසේ අවදිනවා කව අන්න ඒකයි ආලෝකෝදපා චක්කුසේ ඥානංගෝදපාදී විද්‍යාවෝදපාදී කිව්වේ මේක එහා ගිය දෙයක්. ඒකයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒකයි මේක ඥානෙට හසු වෙනවා කියලා කියන්නේ. මේක විඥාන මායාව හැමතිස්සම ආයතන පටිපද ඥානෙ. ඉන්ද්‍රිය ගෝචරයි. ඒක ඒ විඥානේ. විඥානේ කරන්නේ අර අස වර්ණ ශබ්ද ගන්ධ මේවා දැන ගැනීම තමයි විඥානේ කියලා කියන්නේ. වෙන මොකුත් නෙමෙයි. එහෙමයි. එතකොට ඒවට එහා ගිය ඒ දැන් මේ හැමතිස්සම විඥානයක් හැමතිස්සම විඥානයක් නිරූපණය කරනා නාම රූප. මොකද මේ ශබ්ද වර්ණ තමයි මේ ඔක්කොම හඳුනාගන්නේ ශබ්ද වර්ණ වලින්. එහෙමයි. ශබ්ද වර්ණ උණුසුම සීතල හදගත්තේ මේ සෙන්සර්ස් වලින් තමයි අඳුනගන්නේ මොකක් හරි. එහෙමයි. මේක පොඩි දරුවගෙත් ඒකයි ස්වභාවය. හැබැයි මේ අපි කතා කරන මේ මාත්‍රිකා අපි මේ කතා කරන ධර්මයේ කියන එක එහෙම මේ අපේ ආයතන වලට මේ කොටුණු දෙයක් නෙමෙයි මේ පරම සත්‍ය. නැත්නම් අපි කියනවා සත්‍ය කියලා අපි සත්‍ය දකිනවා නම් ඒ සත්‍ය මේ මායාවයි අපි විඤ්ඤාණ මායාවට ගන්න බෑ කියන එකයි මේ කියන්නේ. අපිට නුවණක් අපි ඇති කරගන්න උත්සාහ කරනවා ඊට එහා ගිය සත්‍යයක් දකින්න. අනේ එතකොට තමයි අපි ටිකක් ඇඟ හිරිවැටල යන තනක්. ඒ කියන්නේ කොහොමද ඒක වෙන්නේ? කොහොමද ඒක එහෙම ඒ කියන්නේ එහෙම ඒක හිතන්නේත් මේකෙන්නේ. එතකොටයි එහෙම කොහොමද වෙන්නේ කියන එකත් මේකෙන්මයි හිතන්නේ බෑ කියලා. ඒ කියන්නේ ඉන්ද්‍රියට හැදයක් දකින්න එයා බැරි බව ඉන්ද්‍රිය විසින්මයි කියන්නේ. එහෙමයි. නමුත් ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙනවා. යථාර්ථය තුළ ඇත්තටම ඊට එහා ගිය සිහියක් අවදි වෙනවා. ඒ හැම දෙයකටම අයිති නැති නුවණක් පහළ වෙනවා. ඒක කිසිම ඉන්ද්‍රියකට අයිති නැහැ. හැබැයි ඒක මොකද්ද කියලා කියන්නවත් මේ ඉන්ද්‍රියකින් බෑ. ඉන්ද්‍රියට කියන සංඥාවකින් දෙන්න බෑ කාටවත්. අන්න එතන අපිට ඥානෙ තමයි හසු වෙනවා කියලා ඒකයි අපි හැමතැනම ඥානෙ කියන එක ওই ධර්මයේ තුල තියෙන්නේ. මේ ධර්මයේ ගලාගෙන එන්නේ මේ ලෝකේ මුලින්ම අවබෝධයට පත් වුණු අවබෝධ කරගත්ත ඒ ස්වම්බු ඥානෙම්ම දැකපු අන බුද්ධ කියන ස්වභාවය තමයි මේ දිගටම අපි තියාගෙන ඉන්නේ. මේ කොතනද යන්නේ කියලා යන්නේ බුද්ධ ස්වභාවයටයි. ධර්මයේ දකින්න කෙනා මේ දැන් ඔය සම්මුතිය තුළ තියෙන ඔක්කොම හොඳට දකින්න ඕනි. දෘෂ්ටි ටික හොඳට අඳුනා ගන්න ඕනි. බුද්ධ කියලා පුජ්‍යලයක් කියලා හදාගෙන ඊට පස්සේ ඒවට මැටි රූප හදලා ඊට පස්සේ ඒවට මහ දුන් අල්ලනේවා මල් පූජා කරනේවා. එතකොට මේ දැන් ඔය කේකේව කරනේවා ඔක්කොම දකින්න ඕනි. මේවා තියෙන
දෘෂ්ටි කියලා එක හඳුන ගන්න ඕනි ඔක්කොම. එහෙම වුණොත් තමයි ඊට යහ දෙයක් යට දැනෙන්න ගන්න. නැත්තම් අරවැය හිර වෙලා ඉන්න තාක්කල් ඊට යහ දෙයක් යට පේන්නේ නැහැ. ඒකයි අපි මේ මේ සම්මා දිට්ඨිය කියන එක හම්බ වෙන්නේ නැහැ මේ මිත්‍යා දිට්ඨියේ ඉන්න කිසි කෙනෙකුට. ඒකට හේතුව ඒවැයි වැහිලා තියෙන්නේ. එතකොට මේ බුද්ධ ස්වභාවයේ සෑම සිතකම තියෙන එක. බුද්ධ ස්වභාවය කියන්නේ කොහොමද තියෙන එක නෙමෙයි නම් ස්වභාවය ඒකයි. ඒකයි ප්‍රභවේ. ඒ කියන්නේ මේ හැම සිතක්ම හටගන්නේ අර කියනවනේ අපි භවංග චලන භවංග උපච්ඡේද වගේ එහෙම නැත්නම් ප්‍රභාස්වරේ වගේ කියනවනේ. ප්‍රභාස්වරං චිත්තං කියන තැනක සංකිට්ඨේ උපක්ඛලේසේ උපක්ඛලිතා කියලා ගන්නවනේ. එතකොට අපිට තේරෙනවා මේ එහා ගිය ඒ කියන්නේ මේ අපි මේ දැන් මේ අපි අර සිතුවිලි වලට එහා ගිය ස්වභාවයක් මූලයක් මිස්මතු වෙනවා ටිකෙන් ටික කියලා. එතනට සිහියක් තමයි අපි මේ කතා කරන සම්මා සතිය. එතනට සිහියක්. දැන් කියන තැනක් ඒ මේ මේ භාෂාව සම්පූර්ණයෙන්ම පරිස්සමෙන් ඕනි මේ භාෂාවත් දකින්න ඕනි. මේ මොකද දැන් එතනට සිහියක් කියනකොට එතනක් තැනක් කියලා ගන්නවා. එහෙම එකකුත් නෑ. ඔන්න ඕකයි මේ භාෂාවෙන් අපි භාවිතා කරන්න ඕනි දැනගෙනයි. පිහිය කැපෙනවා කියලා දැනගෙන භාවිතා කරොත් පිහියෙන් කැපෙන්නේ නෑ. කාටවත් මුකුත් වෙන්නේ නෑ. නරකක්. හැබැයි කවුරු හරි පොඩි ළමෙක් හරි මේ පිහිය කැපෙනවා කියලා දන්නේ නැතුව හෙට මෙහෙට වනන්න ගත්තොත් එයාගේම අතපය කැපෙන්න පුළුවන්. තේරෙනවනේ? ඔව්. ඒ හැම දෙයක්ම අපිට අවබෝධ වෙනවනේ. මෙහෙම දෙයක් නැති බවත් අවබෝධ වෙනවනේ. එතකොට අපිට තේරෙනවනේ මේක දෙයක් නෙමෙයි කියන එකත්. ඔව්. ඔව් ඔන්න ඔයක ඔන්න ඔය අවබෝධක් ඥානය තමයි ඇත්තටම තව තව සිවුම් වෙලා සත්‍යයටම අපේ ස්පර්ශය සිද්ධ වෙන්නේ. ස්පර්ශය කියන වචනේ ගන්නත් දා ස්පර්ශයක් තියෙන හැමතැනම දෙයක් තියෙනවා. එහෙමයි. මේ හැමදාම මේ කතා කරන්නේ ඉතාම මේ ඔළුව කැක්කුම එන තරම් සිවුම් තැනක්. කවුරු හරි ඒක දරා ගන්න බැරි කෙනෙකුට ඔළුව කැක්කුමක් වගේ එකක් එන්න පුළුවන් ඕක කියනකොට. මේක ඕ මේක හිතා ගන්න බැරි වෙනකොට. හැබැයි ඔතනම තමයි අපි බොහොම පරිස්සමින් අපේ නුවණ ඇත්තටම යොමු කරන්න ඕනි ඒ ප්‍රභවයේ ඒ නුවණ. හැබැයි මේක හිතලා ගන්න බැරි. ඇත්තටම මේක තමන්ට ඇත්තටම ඒ ප්‍රායෝගික වෙනකොට ඒ දැනෙන ස්වභාවයක් මේකේ තියෙන්නේ. ඒක කියන්න ඕනේ ඒ දැනෙන ස්වභාවයක්. ඒක මේ හිතලා ගන්න ටික අපිට තේරෙනවා හිතලා ගන්න බෑ. මොකද සිතුවිලි ඇතුළට යන හින්දා. හැබැයි මේක ප්‍රඥාව කියන එකේ අපිට මේක අවබෝධයේ එනවා. මේක එන්නේ නැතුවත් නෙමෙයි. ප්‍රඥාව කියලා කියන්නේ ඒක නිසා. දැන් විඥානය කියන වචනේ වෙනයිනේ. එතකොට ඥාති කියන්නේ දැන් ඒකත් වෙනයිනේ. එතකොට ප්‍රඥා භාවයතබ්බ විඥාන පරිඥාය කියනකොට තේරෙනවා. සීල සමාධි ප්‍රඥා කියනකොටත් තේරෙනවා. අවබෝධයක් ඇති වෙනවා. ඒක ප්‍රඥාව. එෂයන් අපිට දැන් අවබෝධයක් ඇති වෙනවනේ. මේ ශබ්ද වර්ණ මේවා නේද මේ එකතු වෙන්නේ. ඒවා නේද. එතකොට මේ අපි කාට හරි දෙයක් කියන්න ගියොත් ඒවා නේද පාවිච්චි කරන්නේ. ඒක එක්ක ශබ්ද පාවිච්චි කරන එක මෙන්න මේවා එකතු වෙච්ච එකක් නේද නැත්නම් අපි පාවිච්චි කරන්නේ. එතකොට ඊට ඒවට එහා ගිය සත්‍යක් ඒ වුණාට මේ දැන් අපේ දැන් ආයතන වල ඇතුණු ලෝකෙනේ අපි මේ ලෝකේ කියලා කියන්නේ. ඒක අපි පෙන්නුවානේ නේ දේශනා. දැන් අන්තිම යන දේශනා ගොඩක් ගැඹුරුයි නේද? එහෙමයි සමිනා. ඔව් ඒවා ගොඩක් ගැඹුරු. මේ ඔබතුමිය මෙහෙණින් වහන්සේ නමන්ත? නෑ සමිනා. මම ඔබ හැදිර කතා කරේ බබාර තුමෙක් ඉන්නවා කියලා මට. ඔව් හරියයි. කොහොම වුණත් ඇත්තටම මේ කතා කරන එකත් වටිනවා. මොකද අපිව අවුස්සලා ඒ අපි ගාව තියෙන ඒ අවබෝධය එළියට ඇදලා ගන්න ගොඩක් අයට උත්සාහ කරනවා. ඒකට අපි මුකුත් නරකක් කියන්නේ නෑ. මොකද ඒක හොඳයි. බුදු සමයේ බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න අහපු නිසා තමයි ධර්මයේ ඉස්සරහට එන්නේ එළියට. බුදුන් වහන්සේ ප්‍රශ්න අහනවානේ. අහනකොට බුදුන් වහන්සේට කියවෙනවානේ. අවබෝධයපත් උනාට පස්සේ ඒ අවබෝධයේ ඇත්තටම එළියට දාන්න තියෙන. එහෙම හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ පා වෙනවානේ. ඔක තේරෙන්නේ නැහැනේ කාටවත්. ඔව්. එතකොට කවුරු හරි අහනකොට ඒකට උත්තර දෙනවානේ. එහෙමයි. එතකොට ඒක කියවෙනවා ටික ටික හරි නේද? ඒක නිසා ප්‍රශ්න අහන එක හොඳයි. ඔබතුමිය අහපු ප්‍රශ්නේ තමයි හීනේ ඇතුලේ හීනෙන් මරණයක් දකින්නවා කියන එක. නේද? හීනේ මරණයක් දැක්කට ඔව්. ඒ මරණය සැබෑවට මරණයකුත් නෙමෙයි. ඒ වුණාට ඒ විදිහටම තමයි අපි දැන් ජීවත් වෙලා ඉන්නකොට මැරුණත් ඒකත් සැබෑ මරණයක් නෙමෙයි. අපි උපතින උපදින යනවනේ. ඔව් දැන් වැඩි වේ අපි ඒ කෑල්ලම පොඩ්ඩක් ගමු. මොකද නැත්තම් ඔක යනවා දිගට හැමතැනම තියෙන්නේ හිර වෙන ඒවා. ඔය කෑල්ල හිර වෙන තැන පෙන්නන්න.
එහෙමයි සමහර. කියන්නේ හීනෙන් මරණයක් දැක්කට කියනකොට මරණයක් තියෙනා වෙලාවනේ. එහෙමයි. මරණයක් නැහැනේ. මරණයක් නැහැ. ඒක ඇත්ත සිතිවිල්ල ඉතින්. සම්මුතිය මරණය කියලා කිව්වේ ශබ්දයක් විතරයි. මරණය කියන්නේ. එහෙමයි. මරණය කියන්නේ අර සම්මුතිය තුල අර පොළවට අර පස් කරන වලක් කපලා දාන පින්තූරේට මරණයක් කිව්ව අර හුස්ම නැවතිලා අර බොඩිය සීතල වෙන එකට කිව්ව මරණයක් කියලා. එහෙමයි සමහරවල්. නමුත් ඒක පින්තූරේට දීපු නම තමයි මරණය කියලා අපිට සිහි වෙන්නේ ඕකයි මරණය කියලා. එහෙමයි. ඒ හුස්ම නැවතිලා පොළවට පස් වෙන එක මරණය කියලා. එහෙමයි. ඒක මරණයක්ද ඉස්සල්ලාම? මරණයක් තියෙනවා කියන එක ඉස්සල්ලාම. මරණයක් ඕක ඇවිල්ලා වර්ණකුයි શબ્දකුයි කියලා ගත්තොත් හොඳට බලන්න. ද වර්ණය තමයි අර පින්තූරේ. શબ્දය තමයි වර්ණය කියන શબ્දේ. එහෙමයි. શબ્දයයි වර්ණයයි කියලා ගත්තොත් නාම රූපනේ ඔය අන්තිමට මෙන්නේ උතන්ටනේ කර කියලා. શબ્දේ වර්ණය කියලා ගත්තොත් ඕක හීනේ શબ્දයක් වර්ණයක් විතරයි. එහෙමයි. දැන් හීනේ පොත කියන්නේ පොතට වර්ණයක් තියෙනවානේ. එහෙමයි. පොත කියලා શબ્දකුත් තියෙනවානේ. එහෙමයි. ඒ හීනේ පොතක් දකින්නවානේ. එහෙනම් හීනේ ඊට පස්සේ පොතක් නැහැ කියලා දැන් හීනේ පොත නැතුණත් එකයි තිබ්බත් එකයි. එහෙමයි සමහරවිට. දැන් මරණයත් ඒක ඒ වචන දෙකක් විතරයි. ශබ්දය වර්ණය විතරයි. එහෙමයි. එතකොට ඒ එතකොට මොකද්ද තියෙන ප්‍රශ්නේ? මම කියන්නේ ඒක දැන් ඒ විදිහට එහෙම උනස් දැන් මට ඇත්තටම මට එහෙම හිතුණා බයක් කියලා දැන් අපි මේ රඟපානවනේ. අපි මේ රඟපෑමක් නේ කරන්නේ දැන් මේ දැන් ඇත්තටම අපි මේකත් හීනේ වගේම දෙයක් නේ. එතකොට ඔතන තියෙනවානේ ගොඩක් ප්‍රශ්න. එතකොට අපි කියන්නේ කවුද? ඒකත් අර කන්නාඩියෙන් දැකපු රූපේ මම කරගත්තා. ඒක භාවිතා කරන්න පාවිච්චි කරා අපි ස්වාමීන් වහන්සේ. දැන් අපි කියලා දෙයි අපි කියන්න වෙනවනේ අපි කියන වචනේ. නෑ. ඔබතුමිය ඉන්නේ ස්ටේජ් එකේ නෙමෙයි හැබැයි අපි ඉන්නේ. ඔබතුමිය ඉන්නේ ස්ටේජ් එකක් තියෙනවනේ. ඒ කියන්නේ ඔබතුමිය යම්කි ඔය කතා කරනවනේ යම්කි ස්ථානගත වීමක් පේනව නේද ඔබතුමියට? අපි කියන ස්ථානගත වීම නෙමෙයි වගේ පේනවනේ. ඒ කියන්නේ ඔබතුමිය දැන් අපි කියලා ආමන්ත්‍රණය කරන්නේ අපි කියලා අපි ආමන්ත්‍රණය කරන එකට නෙමෙයි. එහෙමයි. ඔබතුමිය අපි කියලා ආමන්ත්‍රණය කරන්නේ ඔතන සත්ව පුජ්‍යල දෘෂ්ටි ඉඳගෙන. එහෙමයි. අපි එතන නැහැ. හා. ඒ දෙක තමයි මේ ඔබතුමියගේ අපේ මේ දෙබස තුළ දකින්න ලැබෙන කාට හරි අහන් හිටියොත්. එහෙමයි. ඔබතුමිය කියන්නේ දැන් අර හරියට නිකන් මේක හරියට නිකන් අර සත්තු දෙන්නේ කතා කරන වගේ වැඩක්. ඒ කියන්නේ නේද? ගොඩ ඉන්නේ එක්කනයි මාළුවායි කතා කරන වගේ එකක්. නේ ගොඩ වින්න එක්කනා අහනවා මාළුවාගෙන් ඔය වතුර හරි සීතලයි කියලා. මාළුවාට එහෙම දෙයක් දන්නේ නැහැ. අයියේ. මාළුවා වතුර ඇතුලේ. ඒ වතුර ඇතුලේ. ගොඩ ඉන්න එක්කනාට මාළුවා වතුර ඇතුලේ හිටියට මාළුවාට මාළුවා ඉන්නේ කොයිද කියලා දන්නේ නැහැ. මාළුවාට වතුර ගැන කිව්වට වැඩක් නැහැ. දැන් මාළුවායි ගොඩේ ඉන්න එක්කෙනා කතා කරනවා වගේ තමයි ස්ටේජ් දෙකක කතා කරනකොට. දැන් ඔබතුමිය හඳුනා ගන්න. දැන් අපි ඔබතුමිය ස්ටේජ් එකේ ඉඳලානේ මේ ආවෝදයට එන්නේ. එතකොට ඔබතුමිය ඉන්නේ ස්ටේජ් එකට අපිට යම් කිසි දෙයක් පෙන්වන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ පොඩි දරුවා මුකුත් දන්නේ නැති වුණාට අම්මා නේ ඒ ලෙවල් කළා අම්මා නේ සමහර ඩිග්‍රියකුත් අරගෙන අම්මා ජොබ් එකක් කරනවා. පොඩි දරුවා ආයුණාට මුකුත් කළා නැහැ ඔඩ්ලව දන්නේ නැහැ. පොඩි දරුවාත් එක්ක යනකොට අම්මා ඉන්නේ පොඩි දරුවාගේ මට්ටමේ. එහෙමයි. මෙයාගේ දෙයක් තමයි මෙතන. එතකොට පොඩි ළමයාට තේරුම් කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබතුමිය ඔය කතා කරන හැම තැනකම සක්කාය දෘෂ්ටිය ඇතුලේ ඉන්නකොට තියෙන්නේ ඔතන මම ඉන්නවනේ මමනේ කතා කරන තැන තමයි ඔබතුමිය දැන් අපි කියලා කියන්නේ. හා. හැබැයි අපි කියලා කියන්නේ මෙතන සබහා දහවටයි අපි කියන්නේ. ඔබතුමිය අපි කියන්නේ තමන්ට. තමන්ට. අපි කියන්නේ මේ සබහා දහමට. එහෙමයි. එතකොට මෙතන ඒක ඒ කියන්නේ මෙතන ඒක වචන නෙමෙයි බහුවචනයක් අපි කියන්නේ. ඔබතුමිය අපි කියන වචනේ භාවිතා කරන ඒක වචනේ. එහෙමයි. මේ අපි අතර වෙනසක් තියෙනවා. මේ අපි ඔයා අපි අතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අපි කියන වචනේ දැන් අපි භාවිතා කරන්නේ සක්කාය දිට්ඨිය ඉඳන් නෙමෙයි. එහෙමයි. ඒක නිසා තමයි ඔය අපි ඔක හැමතිස්සෙම දැන් කවුරු හරි අහනකොට ඕකත් නෙමෙයි කිය කී කියන්නේ හේතුව. ඔව්. ඔය ඒකයි ඒක ස්ටේජ් දෙක. ඒ කියන්නේ
අපි මා වතුරෙන් ගොඩ ඉන්නේ. ඔබතුමිය තාම ඉන්නේ වතුරේ ඉන්න මාළුවා වගේ. ඔව්. ඔබතුමිය දන්නේ නැහැ මේ වතුරෙන් ගොඩ ඉන්න ස්වභාවයේ මේ වතුරේ කියන ස්වභාවයේ අතර මේ වතුරේ ඉන්න බව දන්නේ නැහැ. ඒ කියන්නේ හීනේ ඇතුලේ ඉන්නකන් හීනේ නැගිටලා නැහැ වගේ තමයි. ඕකේ දැන් හීනෙන් අවදි වෙලා කිව්වත් ඉන්නේ හීනේ. එහෙමයි. එතකොට හීනෙන් අවදි වෙලා මේ ඉන්නවයි කියලා හිතුවත් හීනේ ඉන්න බව දන්නේ නැති එකක් තියෙනවා. සාමාන්‍ය පෘථග්ජන මනුස්සයා දන්නේ නැහැනේ හීනෙක ඉන්නේ කියලා. ඔව්. එයා හීනෙන් අවදි වෙනවා කිව්වත් ඉන්නේ හීනෙකනේ. ඔව්. නමුත් දැන් ඇත්තටම හීනෙන් අවදි වෙනවා කියන එක වෙනයිනේ. එතන සත්පුජ්‍යල දෘෂ්ටියකුත් නැහැ, සත්‍යයකුත් නැහැ, මමත් නැහැ, ආත්මෙකුත් නැහැ. ඔය ශබ්ද වර්ණ ඔය කතා කරන භාෂාවවත් නැහැ. ඔක්කොම බොරු වෙලානේ. එතකොට එහේ සබාව හීනෙන් අවදි වෙනවා තියෙන්නේ එතන. දැන් ඔබතුමීගේ ප්‍රශ්නේ දිහා බැලුවොත් දැන් ඔබතුමී ප්‍රශ්නේ ආයි කිව්වොත් ඒක ඇල්ලම ඒ කියපු ටිකම මරණය හීනෙන් මරණයක් දකිනවා ඒ ප්‍රශ්නේම කියන්නකො හීනෙන් මරණය දකිනවා ඒ වුණාට ඒ හීනේදී අපි මැරුණට ඔව් ඇස්සර්ල බලනකොට අපි ඉන්නවා ඔව් ඒ වුණාට සැබෑ ජීවිතේදී අපේ මරණයක් සිද්ධ වෙනවා අපේ කය මරණයක් සිද්ධ වෙනවා ඔව් ඒ වුණාට ඇත්තටම අපි ඉන්නවා අපි ඉන්නයි කියන්නේ අපේ අර සිත පවතිනවා ඒ අර එන්නේ ඒක තමයි මම කියන්නේ සිත පවතිනවනේ ඒ සිතනේ අපි නැති කරගන්න ඕනේ ඒ ඇතුලේ සිතනේ තේරෙනවද ඔබතුමිය දැන් මම අපි කියන්න කලින් ඔබතුමියට තේරෙනවද මොකක්ද වෙලා තියෙන්නේ කියලා සිත ඇති කිරීම ඔය සිත පවතිනවා කියන එකත් හීනයක් අර හීනෙන් මරණයක් දකිනවා ඒ වුණාට මේ ඇත්ත ලෝකෙත් මරණයක් තියෙනවා හීනෙන් මරණයක් දැක්කට ඊනෙන් නැකිටිනවනේ නැකිටට එහෙම දෙයක් වෙලා නැහැනේ ඔබතුමිය කියනවා ඇත්ත ලෝකෙත් මැරෙනවා මරණට එහෙම දෙයක් වෙලා නැහැ කියලා. එහෙමයි. ඒත් ඉන්නවා කියලානේ කියන්නේ. සිත තියෙනවා කියලානේ කියන්නේ. ඔව්. දැන් ඇත්තටම ඔක්කොම බොරුනේ. ඒ කියන්නේ අපි මේක අඳුරගෙන අපි නතර කරන්න එතන ඕනේ ස්වාමීනාගේ මම කියන්නේ. ඔතන තියෙන්නේ අපිමයි නැත්තේ. ඔතන අපිමයි නැත්තේ. ඒ කියන්නේ දැන් ඔතන හිතමයි නැත්තේ හිත කියලා දෙයක් තමයි නැත්තේ. දැන් අයියෝ මරණට පස්සේ හිත පවතිනවා කියන්නේ එහෙම දෙයක් නෑ. දැන් අතනත් හිතක් තිබුණේ නෑ. එතනත් හිතක් තිබුණේ නෑ. ඊට පස්සේ දැන් අතනත් ඊට පස්සේ දැන් මේ හිතක් තිබුණේම නෑ කොහෙවත්. දැන් ගඟක් කොහෙවත් තිබුණේම නෑ. දැන් කොහෙවත් වැස්සක් තිබුණේම නෑ වතුර විතරයි හැමතැනම. ඔව්. නමුත් අපි වැස්සක් ගැන කතා කරනවා. කතා කරනවා. නමුත් වැස්සක් කොහෙවත් නැහැ. අවසර වතුර තියෙනවා. වැස්සක් නැහැ. නැහැ. වතුර වැටෙන එකක් විතරයි වෙන්නේ කොහොමත්. වැස්ස කියලා එකක් නැහැ කොහෙවත්. දැන් අත්තම කිව්වොත් හුලක කියලා එකක් නැහැ. මේ කතාව යනවා පුදුම තැනකට කියලා අපිට කියාගන්න බෑ. අපි කියන්නේ කියපුවම අභිඥා පැත්තට යන්නේ කර කියලා. ඒ කියන්නේ පෘථිවිය කියලා එකකුත් නැහැ. වේගයක් විතරයි මේකේ අංශු කම්පනයක් විතරයි. ඕක කිව්වොත් එන්න අනව ආයි කැරකිලා ගිහිලා හොයාගන්න බෑ මිනිස්සුන්ට. එතකොට මොකද්ද මේ කියන්නේ කියලා. ඔක තමයි ඔතනින් ඔතනින් එහාට අපි කියන්නේ නැතුවම හැමතිස්සෙම ඉන්න උත්සාහ කරන්නේ. මොකද ඒක මිනිස්සයාට බෑ තේරුම් ගන්න. මේ අංශු සාලමයක් ගැනනේ අපි කියන්නේ. ඔව්. එහෙම එකක් අහුණනේ කියනවා. එහෙමයි සමනාංශ. ඒ මොකද්ද තේරුනේ ඒකෙන්? අංශු චලනය කියලා කියනකොට තේරුණු දේ මොකද්ද? මේ හැමදේම දැන් ඔය ඔය අපි ඔය අන්තිමටම දැම්ම නේද අභිඥා දේශනා කියලා එකක්. ඔව් එහෙමයි. ඒකේ කියනවා නේද මේ ශබ්දේ කියලා දෙයක් නැහැ වර්ණේ කියලා දෙයක් නැහැ මෙතන අංශ ස්වභාවයක් තියෙනවා. ඒ අංශ එක එක ස්වභාවවලට චලනය වෙනවා. ස්වභාවන චලන වලට විතරයි මේ ශබ්දේ කියන්නේ අංශ චලනයක් තරංගයක්මයි වර්ණේ කියන්නේ තරංගයක්මයි අංශ චලනය වෙන ස්වභාවයක් විතරයි කියලා කියනවනේ. එහෙමයි. ඒකට ශබ්ද වර්ණ කියලා දෙයක්වත් නැහැ නේ. එහෙමයි. තර අංශු චලනයක් විතරයි නේද මේ තරංගායම් වලින් නේද මේ ඔක්කොම කරන්නේ කියන්නේ. එහෙමයි සවනා. කෙල සාල්ලනවා, දෙර නාල්ලනවා, හිරු වලනවා කියවට ඔතන තරංගායම් විතරයි නේ. එහෙමයි. ඒතර එතරම් තියෙන අංශු චලනයක් නේ. එහෙමයි. හැබැයි මේ අංශු කියලා කියන්නේ මෙතනට ගන්න ආදේශකයක් විතරයි. ඔව්. සමහර අය මේකට එක එක ඒවා කියනවා ශක්තිය කියනවා, කියනවා ඩාර්ක් එනර්ජි කියනවා, ඩාර්ක් මැටර් කියනවා එක එක මෙතන ආදේශකයක් පමණ මේ වචනයක් විතරයි අංශු කියන්නේ. එහෙමයි. මේ ස්වභාවය තේරුම් ගන්න යෝනි. හා හා. අපි බිග් බෑන් කියනවනේ. නේ විශ්වයේ පිපිරීම, අංශුවක පිපිරීම.
අංශුවක් පිපෙනකොට සේරම අංශු හෙල්ලෙනවා කියනවා. එහෙමයි. ඒ හෙල්ලෙන වේගයට තමයි කැරකෙන වේගයට විසික්කෙන වේගයට පෘථිවිය මේ තාමත් කැරකෙනවා කියනවා. එහෙමයි. එතකොට මේ සම්පූර්ණ අංශු කැරකෙන වේගයට ඝන වෙනවා කියනවා. එහෙමයි. ඒ ඝන වෙන පෘථිවි පෘෂ්ඨය හැදෙනවා කියනවා. හැබැයි මේ පෘථිවි පෘෂ්ඨය හැදුනට මේක තාමත් අංශු චංචලයේ තියෙන්නේ. කැරක කැරකි තියෙන්නේ. ඔව්. ඒ කැරකෙන නිසාමයි මේ වගේ පෘෂ්ඨය වගේ තිබුණට එහෙම ගන්නෑ. ඒ අංශු කවදාවත් එකකට එකක් සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙමයි සමහරවිට. ඒ අංශු චලනය වෙනවා විතරයි. චලනය වෙන පරාසය අඩු වැඩි වෙනවා එච්චරයි. ඒ හිර වෙන ස්වභාවය, ඒ ඝන වෙනවා, අයිස් කැටේ වෙනවා, රස්නේ එනකොට ආයෙ ද්‍රව වෙනවා, ආයෙ වායුවක් වගේ අයිස් කැටේ වාෂ්ප වෙලා යනවා. රස්නේ වැඩි වෙනකොට. පඨවි, ආපෝ, තේජෝ, වායු උපමාවනේ. ඔය කොහෙවත් නැහැ නේද තියෙන එක. අයිස් කැටේ උනේත් නේ අර ෆ්‍රිජ් එක නිකන් දාලා තිබ්බහම අයිස් මිදෙන්නේ. ඔව්. ඒතර අයිස් කැටේ කියලා අපි ඇල්ලුවාට එහෙම දෙයක් නැහැ නේ. එතන තියෙන අර අංශු ඝන වීම නේ. පැහැදිලිවම කියනවා. ඔව්. එතකොට ඒක තව ටිකක් අද අයිස් කැටේ සීතල නිසානේ අයිස් කැටේ තියෙන්නේ. එහෙම. එතකොට රත් වුණොත් මොකද වෙන්නේ? වතුර වෙනවා නේ. ඔව්. තව ටිකක් රත් වුණොත් එතන වායුවක් වෙනවා නේ. එහෙමයි සමහරවිට. එතකොට ඒක නැති වෙලා යනවා නේ. එහෙමයි. ඒ නැති වෙලා ගියාට අපේ ඇහැට පේන්නේ නැති හින්දානේ නැති වෙනවා කියන්නේ. එහෙමයි. අපේ ඇහැට පේන්නේ නැත්තේ අපේ ඇහි දෝෂයක් නේ. ඔව්. නමුත් මේ ස්වභාවයේ බැලනකොට තේරෙනවානේ අර ඇහැට නොපෙනෙන තරම් සියුම් ස්වභාවයකට දීවි කියන යන ස්වභාවයක් අන්තිම පාවෙන ස්වභාවයක් අර වායුව වල නැති වෙලාම යන ස්වභාවයක්. එහෙමයි. තිබුණු තැනටම ආයිපත් උනා නේද? ඔව්. නැත් අර වායුවම අවකාශයෙන්ම ඝන වෙලා අවකාශයෙන් බවපත් උනා. නැවතත්. ඔව්. දැන් මොකුත් නැහනේ කොහෙවත්. අර ඒකයි කිව්වේ වේගය කියලා දෙයක් නැහැ කියලා. ඒකයි කිව්වේ මේ වේගෙට කියන වේගයෙන් මොනවද කරනවද නැහනේ. වේගය කියන්නේ දෙයක්ද නැහනේ. අංශු චලනය වෙන එකනේ මේ ඔක්කොගෙම වෙන්නේ. එහෙමයි සමහරු. ඒ අංශු චලනය වෙන එක එක ස්වභාව විතරයි අර අපි කතා කරන්නේ. ඒ කියන්නේ තරංගායාමයේ වැඩි අර අංශු වේගයෙන් වැඩි චලනය වෙන වේගය අඩු වැඩි වෙනවා එච්චරයි. එතකොට අපි කියනවා මේක සිරස, මේක දෙරණ, මේ තරංගායාමයේ හර්ට්ස් 20යි 20000යි. දැන් ඔවා ලියනවා කොළවල අඳලත් පෙන්නනවානේ. ඔව්. ඒ වගේම පෙන්නනවා ශබ්දය කියන්නේ තරංගයක් කියලා. හර්ට්ස් 20යි 20000යි කියනවා මනුස්ස කනට ගෝචර වෙන්නේ. ඒ කියන්නේ කර්ණ සංඛ පටල එකම් බෙරේ කියන එක හින්දු පටල යන්නේ. ওই පටලෙ හෙල්ලෙන්නේ අර වේගෙට. එතන අංශු චලනය වෙන වේගයක් විතරයි හැමතැනම තියෙන්නේ. ඔව්. ඒ වේගෙට මේ කර්ණ සංඛ පටල හෙල්ලෙන එක තමයි අපි මේ ඇතුලෙන් අර අපිට මේ શબ્දයක් කියලා අපි කියන්නේ. ඔව්. එතකොට ඒ වගේම තමයි අර වර්ණය කියන්නේ ඇහැටත් අංශු කම්පණය වෙන්නේ. තරංගායාම තමයි රතු පාට තරංගායාමේ වැඩි, තැඹිලි පාට තරංගායාමේ අඩුයි මේ වගේ අපි කියනවානේ. ජස්ටිස් සයිල කේස් සයිල කියලා මේක අල්ලන අර සෙන්සර්ස් නේ. ඔව්. එතකොට එතනක් තියෙන තරංගායම් ගැන අංශු චලන ටිකක් විතරයි වර්ණ කියන්නේ. එතකොට ශබ්ද කියන්නේ අංශු කම්පන ටිකක් විතරයි. එහෙමයි සමහරව. වර්ණ ශබ්ද කියලා දෙයක්වත් නැහැ. නැහැ. එතකොට මේවා එකට එකතු වෙන එක තමයි චිත්ත කියන්නේ. චිත්ත. එතන තියෙන අංශු චලනයක් විතරයි. එහෙමයි. අපි දැන් රස්නියතයෝ තාපය කිව්වත් ඒකෙත් තියෙන අංශු චලනයක් විතරයි. අපිට උණුසුම දැනෙනවානේ කයට සීතල සදගතිය. එහෙමයි. එතන තියෙන අංශු චලනයක් විතරයි. ඒ වගේම තමයි අපි ගඳ කිව්වත් තියෙන අංශාලයක් විතරයි. ඒක අපේ නාසයේ තියෙන අර ගන්ධයේ අර සෙන්සර් එක තමයි ඒක අර ඉන්ඩිකේට් කරන්නේ. ඔව්. ඒක හරිය නිකන් ඒරියල් එකෙන් අර සිරස අල්ලනවා වගේ වැඩක්. ඔව්. සෙන්සර් එක. එතකොට ඒකම තමයි දිවටත් අර චූටි අර පාස් වෙනකොට විතරයි අර රස උත්තේජනය තියෙන්නේ. එහෙම. එතකොට ඒකත් අංශු කම්පණය වෙන ස්වභාවයයි තියෙන්නේ. ඔව්. ඒකත් අර කම්බරේ හෙල්ලෙනවා වගේ අර සිකාචේ තියෙන අර ස්වභාවය වගේ මෙතනත් ස්වභාව ටිකක් විතරයි. එහෙමයි. ඒතර මුළු හංකඩේම හැමම සෙන්සර් එකක් විදිහට උණුසුමට සීතලට හැකිලෙනවා දිගහැරෙනවා ওই ස්වභාවය තමයි අපි ওই ස්නායු වලින් තනිකර අර ඒක තමයි සෙන්සර් එකෙන් එන්නේ දැනෙන ස්වභාවය. එහෙමයි. එතකොට මේ ඔක්කොම ස්පාර්ක් වෙනවානේ වේගෙන් එනකොට එකට ස්පාර්ක් වෙනවානේ. ඔක දැන් තනක් පනවන්න නැතුව බලන්න. තනක් පනවන්න නැතුව ශබ්දයි වර්ණයි ගන්ධ රස උණුසුම සේරම අංශු කම්පනවල ඔක්කොම එකතු එකට එක මොහොතෙම වෙනකොට ඒ එක ක්ෂණයම වෙනකොට එකට එකට එකටයි එන්නේ. එහෙමයි. ඒකයි මනෝවිඤ්ඤාණය කියන්නේ. එතරම් අංශු කම්පනයක් විතරයි. ඒකයි අපි හීනෙන් දකින්නේ.
ඒක බලගැන් වෙනවා කියන එකත් එතරම් අංශ කම්පණයේ ස්වභාවය ඒකයි අභිසංකරණයක් බුදුන් වහන්සේ පෙන්නන්නේ රූපන් රූපත්තය සංකතං අභිසංකරෝති කියන. රුප්පාන්තිකෝ කියනකොට මේ ඔක්කොම රුප්පණේ. කුමකින් රුප්පණේ වේද මහණෙනි කියනකොට දන්ත මකත වාසස සබ සිරිපස්සාන කියලා බුදුන් වහන්සේ හැම පැත්තෙම පෙන්නවා උස්නේන් සීතලෙන් දන්තේ වගේ හැම වෙලේ ඉද්දෙනවා උයි 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 කියලා අර දැන ස්වභාව. ඒ කරන්ට් එකක් වගේ මේ මොහොතේම අර ස්පාර්ක් වෙන ස්වභාවය. ඒකයි රුප්පණේ කියන්නේ. පලෝක ධම්මං කියන කරත් තේරෙනවා මේක බිඳෙන සුළු හේන් රුප්පණේ කියති කියනකොට උජ්ජිත්තති කියනකොට ඒ බුදු සමය දැන් අපි නූතන විදිහට කියනවා නම් මේ ඇත්තටම ස්පාක් වෙනවා සෙන්සර් එක මොහොතේ ඒ කියන්නේ පෙරපා ඒක හොයන්න බෑ ඒ තරම් වේගෙන් ස්පාක් වෙනවා වේගෙන් දිගටම ස්පාක් වෙවි තිබුණොත් මොකද වෙන්නේ අන්න බල්බ් එක පත් වුණා වගේ අර දඟර ස්පාක් වෙනවා අපි පෙන්නේ හරියට මේ උපමාවයි තියෙන්නේ මෙතන එතකොට අපිට ආත්මීය මේ ඉන්නා වගේ දැනෙන ගතිය. එහෙම. ඒ ඉන්නා වගේ දැනෙන ගතිය ස්වභාවයෙන්ම තමයි තියෙනා වගේ දැනෙන ගතිය. පුංචි දරුවට මුලින්ම තියෙනා වගේ දැනෙන ඉත්ත්වය කිව්වේ ඒකයි. ඉත්ත් භාවය අන්‍යතා භාවයට පත් වෙනවා කිව්වේ ඒකයි. ඉත්ත් භාවං අන්‍යතා භාවේති කිව්වේ. ඉත්ත්වය කියන්නේ තියෙනා වගේ දැනෙන දැන් ගඟ තියෙනා වගේ, වැස්ස තියෙනා වගේ, කුලක තියෙනා වගේ, අර වේගය තියෙනා වගේ ගන්න එක. වේගයට දැන් එන අර